අන්ු සෞද්‍රයා විස්තර කර ආකාරයට ජාතික ජන බලවේගේ කියන්නේ දේශපාලන පක්ෂ ගණනාවක් ඒ වගේම තවත් සංවිධාන එකතු වී එකඟතාවයක් මත වැඩපිළිවෙලක් මත සකස් කරන ලද දේශපාලන බලවේගයක්. අපි ඒ අනුව ඒ විනයක් ඇතුව ඒ එකඟ වී ඇති ප්‍රතිපත්ති අනුව තමයි අපි කටයුතු කරන්න දිගටම. දැන් මම එක කරුණක් ගැන පමණයි අදහස් දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයට අද ඇති වී තිබෙන තර්ජනයක් ගැන. මොකද අපේ රට ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත්ත රටක්. නොයෙකුත් දුර්වලකම් තියෙනවා. නොයෙකුත් අවස්ථාවල අභියෝග ඉදිරිපත් වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඒ කෙසේ වුණත් ඒ ක්‍රමය යම් ආකාරයකට ආරක්ෂා වෙලා තියෙන රටක් තමයි ලංකාව. ඉතින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම යම් තර්ජනයක් තියෙනවා. ඒකට බාහනක තත්ත්වයක් කියලා. අපි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වීමේදී අවශ්‍යම දෙයක් තමයි නොයෙකුත් දේශපාලන පක්ෂ, ඒ කියන්නේ නොයෙකුත් මත වලට අවකාශය තියෙනට ඔය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ. ඉතින් මේ නොයෙකුත් මත තියෙන දේශපාලන පක්ෂ තුළ ඒ පක්ෂවල යම් විනයක් තියෙනවා, යම් ආකාරයක පාලනයක් තියෙනවා. ඒ නිසා ඒ සමාජිකයන්ට ඒ පක්ෂවල ඒවෙන් පැනලා යන්න බෑ. දේශපාලන පක්ෂ ක්‍රමයක් මත තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තියෙන්නේ. නමුත් අද රනිල් වික්‍රමසිංහ කියන්නේ එයා පෙනී තින්නේ ස්වාධීන අපේක්ෂකයෙක් කියලා. ස්වාධීන අපේක්ෂකයෙක් කියන එයාව පාලනය කරන්න කවුරුවත් නැහැ. එයාව පාලනය කරන්න පක්ෂයක් නැහැ. නැත්නම් නොයෙකුත් පක්ෂවල කොමිටි තියෙනවා, නොයෙකුත් ආකාරයේ නීති රීති තියෙනවා, පිළිගත් ව්‍යවස්ථා තියෙනවා. ඒ කිසි දෙයක් එයාට නැහැ. මේ තනි පුද්ගලෙක් බලය ඉල්ලන්නේ රට පාලනය කරන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්. ඒ කියන්නේ අපි ඒකාධිපතියෙක් හදන්න ඡන්ද ඉල්ලනවා. අපි එහෙම දෙන්න වටිනවද? ඒක ප්‍රජාතන්ත්‍රවාදයේද? එහෙම නෙවෙයි. එනේ අපේ පක්ෂය වගේ දැන් NPP එක වගේ අපි පිළිගත්ත සෑම පිළිගත්ත ප්‍රතිපත්ති තියෙනවා, වැඩපිළිවෙළල් තියෙනවා, ක්‍රියාමාර්ග තියෙනවා, අපේ ව්‍යවස්ථාවන් තියෙනවා. අපි ඒ අනුව තමයි කටයුතු. ඒවෙන් බැඳිලා ඉන්නේ මොන අපේක්ෂක අපේ පක්ෂය ඕනේ අපේක්ෂක ඕනේ මන්ත්‍රීවරයෙක් පත්වුවොත් එයා ඒවට බැඳිලා ඉන්නවා. නමුත් මේ රනිල් වික්‍රමසිංහ හදන්නේ තමන්ට බලය ඉල්ලන්නේ වෙන කාටවත් නෙවෙයි. කිසි කෙනෙක්ගේ පාලනයකට යටත් නැතුව එයා මොනවා කරයිද කියන්න අපි දන්නෙත් නැහැ. මොකද වැඩපිළිවෙළක් නැහැ. එයාට පක්ෂයක් නැහැ. එයා ඒ අනුව කටයුතු නොකළොත් ක්‍රියා කරන්න අවශ්‍ය පිරිසක් නැහැ. පාලනයට පාලක මණ්ඩලයක් නැහැ. කිසි දෙයක් නැහැ. කොමිටියක්වත් නැහැ. කිසි දෙයක් නැහැ. ඒ නිසා මේක අද ලොකු ප්‍රජාතන්ත්‍රවාදී තිබෙන තර්ජනයක්. අපිට කිසිසේත් අපිට සලකා බලන්නට බෑ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතියට පත් කළ යුතුයි කියලා. ඒක මගින් බැහැර කළ යුතුව තියෙනවා. ඒ වගේ පුද්ගලයෙකුට, කියන්නේ තනි පුද්ගලයෙකුට, ඒ කියන්නේ අපි ඡන්දයෙන්ම තනි පුද්ගලෙක් පත් කරන පාලකෙක් හැටියට, ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මං කිව්වා වගේ තර්ජනයක්. ඒ නිසා ඒකෙන් වැළකෙන්නට කියලා අපි ජනතාවගේ ඉල්ලා හිටිනවා. අනික් කරුණු මම හිතන්නේ අනුර සහෝදර විස්තර කරා. ඒක මගේ ඊට වඩා දිගට කරුණක් කරන බලවත්.